ඔබේ ඊමේල් එකක් ටයිප් කරද්දී බොහෝ වෙලාවට ඔබ ඒ ඔබේම කටහඬින් කියනවා. ඔබ ඒ වෙනකොටත් දන්නවා ඔබ කියන දේ තේරුම මොකක්ද කියලා. නමුත් ඒ ලබා ගන්න කෙනා ඒ ආකාරයෙන්ම එය කියවන්නේ නැති වෙන්න පුළුවන්. ඔබේ ලිපිය පැහැදිලි කියවීමට පහසු ලිපියක් බවට පත් කරන්න. ඔබ ප්‍රශ්නයකට පිළිතුරු දෙනවා නම් නිර්භීතව ඒට පිළිතුරු දීමට වග බලා ගන්න. එය ලබන්නාට ඔවුන්ට අවශ්‍ය තොරතුරු කියවීමට පෙර විශාල අකුරු තොගයක් කියවීමට ඉඩ තියන්න එපා. එම ප්‍රශ්නය කොපි කර ඔබේ පිළිතුර ලියන තැනට පේස්ට් කරන්න. ඔබේ පිළිතුර වෙනත් වර්ණයකින් ලියන්න. එසේ ලියද්දී දිග වාක්‍ය සහ ඡේද ලිවීම මග හරින්න. කියවීමට මුල දවසම ගත වෙන විදිහේ ඊමේල් එකක් කියවීමට කිසිම කෙනෙක් කැමති නැහැ. ඔබේ ඊමේල් ලිපිනයේහි විස්තරාත්මක තොරතුරු සටහන් විය යුතුයි. ඒවා ලිවීමේදී බුලට් පොයින්ට්ස් භාවිත කරන්න උත්සාහ කරන්න. එමගින් ඔබේ ඊමේල් ලිපිය බියජනක බවින් අඩු, දීර්ඝ බවින් අඩු, කියවන තැනැත්තාට අවශ්‍ය කුමන තොරතුරුද නැතිනම් ඔහු කුමක් කළ යුතුද යන කරුණ තේරුම් ගැනීමට එකවරම හැකියාව ලැබෙන පරිදි ඒ හොඳින් ගොඩනගන්න. ඊමේල් එක ලබන්නාට ප්‍රශ්න කිහිපයක් යොමු කිරීමට අවශ්‍යයි නම් ඒවාට පිළිතුරු දිය යුතු බව පැහැදිලිව සඳහන් කර ප්‍රශ්නවලට බුලට් පොයින්ට්ස් එකතු කරන්න. නිතරම වඩාත්ම වැදගත් තොරතුරු උඩින්ම සඳහන් කරන්න. ලබන්නා ලිපිය කියවද්දී වඩාම වැදගත් තොරතුරු මගහැරීමට ඉඩ ඇති නිසා එය නැවතත් ලිපියේ අවසානයේදීත් සඳහන් කරන්න අමතක කරන්න එපා. ජීවිතේ ජය ගන්න DP Education සමග එක්වන්න.